තොරතුරු තාක්ෂණය ඔවුන් ඉගෙන ගන්නා වූ සියලුම විෂයන් වලට අනුබද්ධ කරලා ඒ තොරතුරු තාක්ෂණයට අවශ්‍ය කරන පරිගණක මිලදී ගැනීමට අවශ්‍ය කරන ණය මුදල් පවා වෙන් කරලා තියෙනවා මේ දේවල් කරලා තියෙන්නේ ඉදිරි අනාගතයට අවශ්‍ය කරන ඒ යුගය බිහි කරලා විශේෂම තරුණ තරුණියන් මේ රටේ තියෙන කෘෂිකර්මය හරහා ඒ වගේම විවිධ නිෂ්පාදනය හරහා අපනයනයට භාජනය කරන මේ ආර්ථිකය තුළ ඔවුන් විශාල සාධකයක් සිදු කරන්න ඕනේ කියන න්‍යාය මත සජිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂය බිඳගෙන තුමාට මාවෙනික පක්ෂයක් බිහි කරලා අපි හිතනවා එහි ඉන්න හොඳ UMP කාර්යයන්ට දැන් සුදුසු පරිසරයක් තියනවාද කියලා එතුමල්ලටම හිතා ගන්න පුළුවන් වේ. මේ දිනවල අපි දන්නවා සිරිකොත භූමිය ඉතාමත්ම නවීකරණය කරගෙන යනවා. ඔවුන්ට ඉඩකඩ තියනවා සිරිකොතට නැවත ඔවුන්ගේ මෑණියෝ සිරිකොත පෙරලා එක්සත් ජාතික පක්ෂයට එන්න සුදුසු පරිසරය මේනකොට පිටකොට්ට ප්‍රදේශයේ බිහි වෙමින් පවතිනවා කියලා අපි ඉතාමත් ඌමනාවෙන් ආරාධනා කරනවා. ඒතර බයට ගිහිල්ලා හදාගත්ත පක්ෂෙත් අන්තිමට අද වෙනකොට බය නිසාම මේ පොහොට්ටුවේ ඉන්න 3-4 දෙනෙක් ගනනලා සන්දානයක් ගහනවා කියලා ඒ පක්ෂින් ප්‍රධාන කණ්ඩායම මගහැරලා මේ පොහොට්ටුවේ කණ්ඩායමක් එක්ක සමගි ජන බලවේගය ඉදිරියට යන තව මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ අරමුණ වෙලා තියෙනවා. එතකොට කල්පනා කරලා බලන්න ඕනේ ඔය සමගි ජන බලවේගය ඇතුලේ ඉන්නෝ නැත්නම් UNP එකත් එක්ක හිටපු ක්‍රියාකාරී කණ්ඩායම කොටසක් ඉන්නෝ. මෙන්න මේ කොටස කල්පනා කරලා බලන්න ඕනේ දැන් තවත් මේ සමගි ජන බලවේගයට වෙලා තමන් විනාශ වෙනවද දේශපාලනික විනාශ වෙනවද නැත්නම් මේ ජනාධිපතිරා ගාවට ඇවිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන් විදියට වැඩ කටයුතු කරනවද කියන එක